లలితా అప్పుడు వీడియో కరణ ఎరగమం వాళ్ళ మతకేతి వాళ్ళ వోట్ కరణం అప్పుడు పోల్ ఎక దమ్మ యూట్యూబ్ కి ఇలాంగ వీడియో కి మొకద్ద ఓన కిలా ఇతిం గొడక వోట్ కరలా తిప్పి డెలివరీ పార్ట్ టైం జాబ్స్ వరట ఇతిం ఏనా అపి మొకద్ద ప్రజాతంత్రవాదీ విధిన వేగ కరణం లలితా అది బ్లాక్ అపి యాని ట్రీ ఫారెస్ట్ టౌన్ నికడ ట్రీ ఫారెస్ట్ హందియట అందరి గిల్ల అపి కథా కరణ యాన్ని డెలివరీ జాబ్స్ కి యాన్ని మునాద కొహమద ఓయా యూకే వలట అవిల్ల స్టూడెంట్ కరెక్ట్ విధిట డెలివరీ జాబ్ బ్యాక్ పోయా గాని పార్ట్ టైం డెలివరీ జాబ్స్ ఇంక అవి మెతిన్ ట్రిఫోర్స్ అంది బాస అంకీనా మెతన గుడ స్టూడెంట్ లైవ్ ఇలా పార్ట్ టైం డెలివరీ జాబ్స్ కరణం ඉතින් අපුණ පිළිවෙලට වීඩියෝ කියන්නේ අපි අපි ගිහින් කතා කරමු ඩිලිවරි ජොබ්ස් හරි ඔයාලා මතකද ට්‍රැවල් ලිප්තාව කලින් අපේ වීඩියෝ එක අපි කුසල් එක ගිහිල්ලා පාර්ට් ටයිම් ජොබ්ස් ගැන කතා කරා ඉතින් ඒකට ගොඩක්ම කතා කරේ අපි රෙස්ටුරන්ට් වල ජොබ් කරන්න කොහොමද නැත්තම් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න CV එක හදාගන්නේ කොහොමද ඔයාලගේ වර්ක් රයිට් කොහොමද අපි අඳුරගන්නේ මේවා ගැන අපි කතා කරා ට්‍රැවල් ලිප්තාව ඉතින් මේ ඩිලිවරි ජොබ්ස් කියලා කියන්නේ මේ පාර්ට් ටයිම් වල ඒ කියන්නේ ස්ටුඩන්ට් පාර්ට් ටයිම් ජොබ්ස් වල එක කැටගරි එක අපි අද සවිස්තරාත්මකව මේ ඩිලිවරි ජොබ්ස් ගැන කතා කරනවා ඉතින් UK වල ඉතින් මං ඉන්න පළාතේ නැත්තම් ගොඩක් තැන් වල ප්‍රධාන වශයෙන් ඩිලිවරි යන්නේ ගොඩක් වෙලාවට එක්ක ෆුඩ් ඩිලිවරි යනවා නැත්නම් ග්‍රොසරි ෂොප්ස් වල තියෙන ගුඩ්ස් අපි ඩිලිවර් කරනවා ගෙවලුත්. ඉතින් මේ දෙකිනුත් ගොඩක්ම ප්‍රසිද්ධ දෙය තමයි ෆුඩ් ඩිලිවරි. ඒ වලිනුත් උදාහරණයක් විදිහට කිව්වොත් මේ රෙස්ටුරන්ට් ගැන අපි කතා කරලා පීසා හට් එක තියෙනවා ඊට පස්සේ ඩොමිනෝස් එක තියෙනවා සබ්වේ එක තියෙනවා පජොන්ස් එක හැබැයි තියෙනවා කියද්දි පපා ජොන්ස් එක වෙන්නේ නැහැ. හරිද? ඉතින් මේ වගේ තැන් කීපයක් තියෙනවා මේවා කිලිම ඇවිල්ලා එන්නයි ජොබ්ස් ඉතින් මේවල වට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට આવොත් පැවිස්සක් වැඩ කරන්න පුළුවන් බේසිකලි මේවල ෆුඩ්ස් ඔය ඩිලිවර් කරද්දි ඒක තමයි මේ ඩිලිවරි ජොබ්ස් කියලා අටි හැමතිස්සෙ කතා කරන්නේ මේ ජොබ්ස් ගැන ඉතින් ඊළඟ කාරණේ තමයි ඉතින් ඊළඟ පොයින්ට් එක තමයි ඩිලිවරි ජොබ් එකක් කරන්න මොනවාද තියෙන ක්වොලිෆිකේෂන් මට UK ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඩිලිවරි ජොබ් එකක් කරන්න මොනවාද ඕනේ ඉතින් පළවෙනි දේ තමයි පිටිපස්සෙන් තියෙන්නේ ඔයාලට වාහනයක් ඕනේ අනිවාර්යෙන් වාහනයක් ඕනේ ගොඩක් වෙලාවට කා එකක් මොකද බයික් වලින් ඩිලිවරි කරනවා හැබැයි ඉතින් ඒක සුලබ නැහැ UK වල ගොඩක්ම ඉතින් මේ වේදේ ගත්ත එක්ක වේදේක චේන්ජ් වෙනවා ඊනස් වින්ට් එකේ වඩ කොහොමද බයික් වල යන්න අමාරුයි ඉතින් ඒකට කා එකක් තියෙන්න ඕනේ ඒක තමයි පළවෙනි සුදුසුකම වට ඩිලිවරි ජොබ් එකක් කරන්න දෙවැනි දේ තමයි ඔයාලට වැලිඩ් ලයිසන් එකක් තියෙන්න ඕනේ UK ඇතුලේ ඉතින් ලයිසන් එක ගැන කතා කරද්දි මම මෙන්ෂන් කරන්න කැමතියි දැන් ගොඩක් කට්ටිය වීසා එම අදාගෙන මේ දවස්වල ඒ වැඩ ටික කරනවා UK වලට එන්න ඉතින් ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නය තමයි ගොඩක් කට්ටිය කලබල වෙන දේ තමයි ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න ඕනද UK ඇතුලේ අපේ වාහනයක් පදිනවා නම් ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක යම් කිසි මුදලක් ගෙවලා ඉන්ටර්නැෂනල් ලයිසන් එක කරගෙනද එන්න ඕනේ කියන එක නැහැ මොකදනේ නැහැ මොකද වා ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගෙන ආවත් එහෙම කරගෙන ආවෙ නැතත් ඔය මොන දේ කරත් ලංකාවේ ලයිසන් එක යූස් කරලා අවුරුද්දක් ඒ කියන්නේ ඔයා මේ සෙප්තెంబර් આવුත් මට ඊළඟ අවුරුද්දේ සෙප්තెంబර් වෙනකන් මේ වාහනයක් drive කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට valid ශ්‍රී ලංකාවේ ලයිසන් එකක් තියෙනවා. ඒක යාලා පිළිගන්නවා international license එකක් විදිහට. හැබැයි ඒක අවුරුද්දයි. ඒ අවුරුද්ද ඇතුළත අනිවාර්යෙන් ඔයා මෙහි UK license apply කරලා මෙහි license එක ගන්න ඕනේ. මොකද අර අවුරුද්ද ගියාට පස්සේ ඔයාට මෙහි වාහන එලවන්න බෑ. ඔයාට මෙහි license එකක් තියෙනවා. හැබැයි අවුරුද්දක් ඇතුළත ඔයාට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාට license එකක් තියෙනවා නම් ඔයාට UK වලට ඇවිල්ලා ඔයාට වාහනයක් ගන්න පුළුවන් වුණොත් ඔයාට ප්‍රධාන වශයෙන් ඒ සුදුසුකම් දෙක තියෙනවා නම් ඔයාට ඩිලිවරි ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අනිත් කාරණා කීපයක් තියෙනවා ඔයාලට වාහනයක් ගද්දි කට්ටිය අහන්න පුළුවන් වාහනේක ප්‍රයිස් කොහොමද. ඉතින් අපි මොන මතකයි කමෙන්ට් ශායක මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා වාහනේ වාහනවල ප්‍රයිස් පොඩ්ඩක් කියන්නේ. ඉතින් මම කියන්න කැමති සාමාන්‍යයෙන් ඩිලිවරි වලට ඔයාලා වාහනයක් ගන්න ඕන සාමාන්‍යයෙන් ඒ පර්පස් එකට විතරක් පවුම් 600කට පවුම් 800කට වගේ ඔයාලට නෝමල් චූටි හැච්බැක් කා එකක් ගන්න පුළුවන්. Ford, Volkswagen, Citroen Citroen, Ford, Volkswagen ඒ වගේ කාර් තමයි ගොඩක් ඩිලිවරි වලට කට්ටි යූස් කරන්නේ. Ford එක හරි ප්‍රසිද්ධයි. මේ ඇතුලේ ඩිලිවරි කරන Ford වලින් ගොඩක් තෙල් ගන්න හොඳ වාහන. ඉතින් ප්‍රයිසස් යන්නේ ඉතින් ඒ 600 1000 අතර හොඳ වාහනයක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒ දේට විතරක්. ඉතින් ඔයා
පට්ට ගන්න ඉතින් ගන්න එක ඉතින් ඒ දෙයට ගන්න පුළුවන් ඔයාලට මේ වාහනේ අනිත් දේ තමයි ඔයාලගේ වාහනේ නිකම්ම ගත්තට බෑ ඔයාලට මේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා ඉන්ෂුරන්ස් එකක් නැතුව ඔයාලට යුකේ ඇතුළේ වාහනයක් කරවන්න බෑ ඉතින් ඉන්ෂුරන්ස් එක වාහනේ ඉෂුවර් කරන්න ඕනේ ඊට පස්සේ මේ MOT චෙක් එක කියලා එකක් තියෙනවා MOT චෙක් එක වාහනේ පාස් වෙලා තියෙන්න ඕනේ ඒ වගේ වාහනේ තියෙන ડોකියුමන්ට්ස් ටික ඔයා අනිවාර්යෙන් ඔයාට සබ්මිට් කරන්න වෙනවා ඔයාගේ ෂොප් එකට නැත්නම් ඔයාගේ රෙස්ටුරන්ට් එකට සබ්මිට් කරන්න වෙනවා අනිත් දේ තමයි ඔයාට ඩිලිවරි ජොබ් එකක් කරන්න ඔයාට අපි කලින් වීඩියෝ එකේ කතා කරපු NI නම්බර් එකක් තියෙන්න ඕනේ එතනින් එහාට ගත්තට පස්සේ BRP එක තියෙන්න ඕනේ වර්ක් රයිට්ස් තියෙන්න ඕනේ මෙහි ජොබ් එකක් කරන්න ඉතින් මම මේ කතා කරන්නේ කැෂ් ඉන් හැන්ඩ් ජොබ් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ NI ජොබ් එක පටල ගන්න එපා මම මේ කතා කරන්නේ කැෂ් ඉන් හැන්ඩ් ජොබ් ගැන නෙමෙයි මම කතා කරන්නේ NI ජොබ් ගැන ඉතින් මේ සුදුසුකම් ටික ඔයාට තියෙනවනේ තව දෙයක් හොඳට Google Maps වැඩ කරන ෆෝන් එකක් තියෙන්න ඕනේ මොකද මෙහි පාරවල් ටිකක් පිස්සු හැදෙනවා එළවද්දි ඉතින් Google Maps තමයි මම ගොඩ දාන්නේ. ඉතින් Google Maps නැතුව නම් මට තාම පදින්න බෑ. ඉතින් Google Maps හොඳට වැඩ කරන ෆෝන් එකකුත් ඕනේ ඔයාලා ඩිලිවර් කරන්න. ඉතින් ප්‍රධාන වශයෙන් මොන අය දේවල් ටික වගාව තියෙනවනම් ඔයාලට ඊසි ගිහිල්ලා ඩිලිවර් ජොබ් එකක් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක ටිකක් බෝරින් වෙයි. සමහර විට මේ වීඩියෝ ටිකක් බෝරින් වෙයි. මොකද අපි හිත මෙහෙට කරගෙන නැතුව එකතන ඉඳලා මේ වීඩියෝ එක කරන්නේ. හැබැයි ප්‍රධානම අරමුණ තමයි ට්‍රැවල් ඉත් ඇ මේ වීඩියෝ එක කරන්නේ. ප්‍රධාන අරමුණ තමයි ඔයාලා ගොඩක් ඉල්ලපු දෙයක් ඔයාලට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ගොඩක් අය අහ ප්‍රශ්නයක්. ඔයාලා වීඩියෝ කරනවා. ඔයාලා අපිට එක එක දේවල් කියනවා. හැබැයි ඔයාලා කියන්නේ ඔයාලගේ පඩිය කීයද කියලා. ඉතින් ඕක තමයි ඔක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක දැන් කම්ප්ලේන් එක. ඉතින් ඒක මට ඒකට දෙන්න තියෙන උත්තරේ මේකයි. ගොඩක් වෙලාවට මෙහෙ අපිට දැන් ලංකාවේ වගේ පඩියක් නෙමෙයිනේ හම්බෙන්නේ. කියන්නේ මාසෙ අන්තිම වෙන ගාණක් මේ මිනිස්සු ගොඩක් වෙලාවට සතියට පාරක් පේමන්ට් එකෙන්ද සත් දෙකකට පාරක් හොඳ පේමන්ට් එකෙන්. ඒකත් මම වැඩ කරන අවර්ස් ගානට තමයි මට හම්බෙන්නේ. ඒ කියන්නේ මම පැය 10ක් වැඩ කරොත් මට ඒ පැය 10යි සල්ලි හම්බෙන්නේ. මම පැය 20ක් වැඩ කරොත් මට ඒ පැය 20යි සල්ලි හම්බෙන්නේ. ඒකෙන් හින්දා මම රේට් එක කියන්නම්. මෙහෙ රේට් එක තමයි පැයකට £9.50. £9.50ක් පැයකට ගෙවනවා. ඉතින් ඩිලිවරි ජොබ් එකක් කරද්දී සාමාන්‍යයෙන් £9.50ක් ගෙවනවා. ඊට අමතරව ඒ කියන්නේ ඔයා ඩිලිවරියක් කරත් නැතත් ඔයා ඒ රෙස්ටුරන්ට් එකේ ඔයාගේ ෂිෆ්ට් එකේ තියෙන කාලෙට ඊට පැයකට £9.50ක් ගෙවනවා. ඊට අමතරව ඔයා යන එක ඩිලිවරි එකකට සාමාන්‍යයෙන් පෙට්‍රල් ටික නැත්නම් ඩීසල් ටික ෂේප් වෙන්න එයාලා දෙනවා පවුම් එකමාරක්. ඒ වගේ ගාණක් දෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා රෙස්ටුරන්ට් එකේ නැත්නම් ෂොප් එකේ ඒක වෙනස් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පවුමක් වගේ තමයි දෙන්නේ. ඩිලිවරි එකට තුන දවසර ඩිලිවරි 40ක් දෙවොත් ඔයාට පවුම් 40ක් හම්බෙනවා. අමතරව ඉතින් ඒකින් ඔයාට ඔයාලගේ ෆියුල් ටික කවර් කරගන්න පුළුවන්. ඉතින් පඩිය ගැන කතා කරනවා නම් ඔක තමයි මට දෙන්න තියෙන ඩිරෙක්ට් ආන්සර් එක. ඔක තමයි පඩිය. හරි. කොහොමද අපි දැන් ඩිලිවරි ජොබ් එකට ඇප්ලයි කරන්නේ? ඔයාලට මතක තුසල් කිව්වා ඒ ඇප්ලයි කරේ ඔන්ලයින් කියලා. ආයේ මම කිව්වා මම කඩවල වලට ගිහිල්ලා මගේ CVs දුන්නා කියලා. ඉතින් අපි බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති සුදීර අපි පළවෙනි වීඩියෝ එක part time jobs ගැන කතා කරද්දී අපි කතා කරා කොහොමද ඔයා UK ඇවිල්ලා ජොබ් එකකට ඇප්ලයි කරන විදිය. හැබැයි මේක ඩිලිවරි ජොබ් වලදී මගේ අත්දැකීම අනුව මේක ඩිලිවරි ජොබ් වලදී වෙනස් වෙනවා. මොකද ගොඩක් වෙලාවට ඩිලිවරි ජොබ් එකක් වට ලේසියෙන් හොයා ගන්න පුළුවන් කඩේට ගිහිල්ලා කතා කරලා. ඒක shop එකක් නම් නැත්නම් pizza hut dominos වගේ food vice and restaurant එකක් වුණත් කමන්නේ. ඔයා එතෙන්ට ගිහිල්ලා කතා කරොත් එතන මැනේජර් කෙනෙක් හරි කාට හරි කතා කරලා ඔයාගේ CV එකක් දුන්නොත් බොහෝ දුරට ඒක ලේසි. මොකද මේ වගේ job ගොඩක් online යනවා. online දාන්නත් පුළුවන්. හැබැයි මම recommend කරනවා ඉතින් ඔයාට shop එකකට ගිහිල්ලා කතා කරලා ජොබ් එක ගන්න එක තමයි ලේසිම විදිය. මොකද ෂොප් එක වයිස් බලද්දි ඔයාව මෙතන කුකුල වාඩි කරලා ඉන්ටර්විව් කරලා ගන්නට වඩා යාලා ප්‍රධාන වශයෙන් බලන්නේ ඔයාට වාහනයක් තියෙනවද ඔයාට ලයිසන්ස් එකක් තියෙනවද කියලා තමයි යාලා බලන්නේ. ඒ දෙක තියෙනවනම් ඔයාලා ඩිලිවරි ජොබ් එක කරන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. මේක අමතර දෙයක්. ඔයා NI ජොබ් එකක් කරනවා නම් අපි උදාහරණයක් වැඩිට මම දැන් මෙන්ෂන් කරපු පපා ජෝන්ස් ඊට පස්සේ සබ්වේ පීසා හට් ඩොමිනෝස් වගේ තැන්වල එයාලා ඔයාව ඉන්ෂුවර් කරනවා. එතකොට ඔයාට කවරේජ් එකක් තියෙනවා ඩිලිවරි වලට. හැබැයි ඔයා නිකන්ම නිකන් ලෝකල් ෂොප් එකක නම් වැඩ කරන්නේ ඔයා ඔයාගේ ඉන්ෂුරන්ස් එකට ඔයාගේ UK ඉන්ෂුරන්ස් එකට ඩිලිවරි නැත්තම් බිස්නස් කියන කවරේජ් එක ඇඩ් කරන්න ඕනේ. එහෙම ඇඩ් කරේ නැත්තම් පොලිසියෙන් ඔයාව නැවැත්තුවොත් ඔයාට එතනදී ප්‍රශ්නයක් වෙනවා. මම කියන්නේ නැහැ ඔයා පොලිසියෙන් නවත්තනවා කියලා. හැබැයි නැවැත්තුවොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මම කලින් කිව්වාගේ කම්පැනිස් වල ඔයාව ඉන්ෂුවර් කරනවා. හැබැයි ඔයා නිකන් ලෝකල් රෙස්ටුරන්ට් එක වැඩ කරනවා නම් ඔයාලට ගොඩක් කලට ඉෂුව එක ඔයා ඇඩ් කරගන්න වෙනවා. හරි. අපි දැන් කතා කරමු ඩිලිවරි ජොබ්ස් වල තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවාද කියලා. මොකද
හැමෝම හිතන පුළුවන් අම්මට සිර ඩිලිවරි ජොබ් එකක් කරන්න පුළුවන් සල්ලි හම්බ වෙනවා නියමයි වාහනේ යන්න තියෙන්නේ තෙල් වලටත් ගාණක් හම්බ වෙනවා මරු කියලා. ඉතින් මේ වල disadvantages තියෙනවා. පළවෙනි එක දඩ කන්න පුළුවන්. ඔයා ස්පීඩ් එක වැඩියෙන් ගියොත් මෙහි කැමරාස් තියෙනවා. මේ පොලිසියෙන් අත දාලා නවත්තන්නේ නැහැ. කැමරාස් තියෙනවා. ස්පීඩ් කැමරාස් වලට අහු වුණොත් ඒ වලට චෙක් වුණොත් ස්පීඩ් කැමරා වලට චෙක් වුණොත් ඒවට අහු වුණොත් දඩ කණ්ඩ වෙනවා. ෆයින් එක සාමාන්‍යයෙන් මට මතක පවුන්ඩ් 100ක් කණ්ඩ වෙනවා දඩේ. ඊට අමතරව ඔයා තැන් තැන් වල පාක් කරලා කියනවා ඩිලිවරියක් කරන්න කියලා පාර මැද්දේ වාහනේ නතර කරලා ඔයා යනවා ගෙදරට. පොලිසියෙන් ඔයාව අල්ලගත්තොත් එතන ඔයාට දඩයක් කණ්ඩ වෙනවා. ඉතින් ආයෙත් ගත්තට පස්සේ ඔයාගේ වාහනේ වාහනේ පාරට දැම්මම ඔයා දන්නවා එතන රිස්ක් එකක් තියෙනවා. අන්නේ රිස්ක් එකට ඔයාට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ අනිත් දේ තමයි මෙහි වාහන ගණන් අඩු වුණාට වාහන වල රෙපයර්ස් ඇවිල්ලා ටිකක් ගණන් මම උදාහරණයක් ඇටිට කියනවා වාහනයක් ඔයාට පවුම් 500කට වාහනයක් අරගෙන ඒකේ සර්විස් එකට ඔයාට යනවා පවුම් 250. හරිද? අන්න ඒ වගේ වාහන ගැන ලොකු රෙපයර්යක් આવුත් ගොඩක් වෙලාවට මිනිස්සු වාහනේ අතහැරලා දානවා. ඉතින් මේ වගේ රෙපයර්ස් නම් උදාහරණයක් ඇටිට මම මගේ යාළුවෙක් කායක් ගත්තා යා ඩිලිවරි ජොබ් එකක් කරේ ඉන්දීන් ගායකෙනෙක්. පොර වාහනේ ගත්තේ 700ට. පොරගේ වාහනේ එන්ජින් ෆෝල්ට් එකක් ආවා ඒක හදන්න 1700ක් යනවා. ඊට පස්සේ වාහනේ මෙහෙම කරලා තලලා පොඩි කරලා දැම්මා. ඉතින් අර ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඩිලිවරි ජොබ්ස් වල. ඒවා ලොකු ප්‍රශ්න නෙමෙයි ඔයාලට ගේමක් ගහන්න මම නිතරම කියනවා වගේ අපි කමෙන්ට්ස් කරද්දි කමෙන්ට් සෙක්ෂන් එකේ කට්ටිය ගොඩක් කරලා කියන්නේ මැච් එකක් ගහගන්න පුළුවන් ආවොත් කියලා. ඉතින් ඔයාට කිසි අවුලක් නැත්නම් ඔයාට හිතේ තියෙනවා නම් කන්ෆිඩන්ස් එකක් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලව අර ඩිමෝටිවේට් කරන්න නැහැ. හැබැයි මම කියන්නේ ඇත්ත තත්ත්වේ ඔය ටික තමයි තියෙන නරක දේවල් සහ හොඳ දේවලුත් තියෙන. ඉතින් ඔයාලට ටිකක් ඉන්ඩිපෙන්ඩන්ට් ඔයාලට ඕන දවසර වැඩට යන්න පුළුවන් ඕන දවස. සෝ වට කතා කරගෙන shift එක පොඩ්ඩක් manage කරගන්න පුළුවන්. ඔවා එළියේ ඉන්නේ. ඔවා කොහොමත් ඇතුළේ ෆැක්ටරි එක ගිහිල්ලා ඔවා හිර වෙලා නැහැ. ඉතින් අර ඒ වගේ අර මනසර පොඩ්ඩක් නිදහස්. ඉතින් අනිත් එක ගොඩක් වෙලාට delivery කරන්න තියෙන්නේ හවස. හවස 5 ඉඳන් 11 වගේ time තමයි හම්බෙන්නේ. ඉතින් අර උදේවරු ඔයා free. ඉතින් මේ වගේ හොඳ දේවල් තියෙනවා delivery jobs වල. ඉතින් මම හිතන්නේ මම ඉතමත් කෙටියෙන් කිව්වේ මේ විස්තර ටික. මම හිතනවා ඔයාලා මෙහෙන් ලොකු දෙයක් ගත්තා කියලා. මට ගොඩක්ම මේ content එකට දාගන්න ඕන උනේ මේ අතරම මේ පොයින්ට්ස් ටික තමයි මට දාගන්න ඕනේ. කොහොමද මොනවාද ඩිලිවරි ජොබ්ස් කියලා කියන්නේ, කොහොමද ඩිලිවරි ජොබ්ස් එකක් හොයාගන්නේ, ඒ වගේම මොනවාද වාට ඒකට තියෙන සුදුසුකම් සහ පඩි කොහොමද, මොකද කලින් වීඩියෝ වලත් කට්ටිය බැනලා තිබ්බ පඩි කියන්නේ නැහැ කියලා, පඩි කොහොමද කියලා සහ මේකේ තියෙන අනිත් දේවල් කියන්නේ disadvantages ටික. ඉතින් travel list එක වද කතා කරේ ඩිලිවරි ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ගොඩක්ම මේ වීඩියෝ එක කතා කරේ මේ වීඩියෝ එක සම්මත ෆන් නැති වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වටිනා රෝජනත් බ්ලොග් එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් එහෙනම් ට්‍රැවල් ඉත්තාව තාමත් ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවා සබ්ස්ක්‍රයිබ් කරන්න. පල්ලැහැ. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, අපේ Facebook එක පැත්තේ යන්න, අපේ Instagram එක පැත්තේ යන්න. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් මීට වඩා ආතල් වීඩියෝ එකකින් අපි ඉක්මනට වෙනවා. එතකන්